Elementor කියන්නේ WordPress වල ජනප්‍රියම page builder එක. ඔය Elementor වලට අලුත් කෙනෙක් නම් Elementor කියන්නේ මොකක්ද? ඒකේ තියෙන features මොනවාද? ඒකෙන් pages හදන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකක්ද Elementor කියන්නේ? Elementor කියන්නේ WordPress page builder plugin එකක්. Page builder කියලා අපි කියන්නේ අපිට drag and drop කරලා ගොඩක් ලේසියෙන් pages අපිට අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්න පුළුවන් tools වලට. Example එකක් විදිහට මේ website එකේ මේ hero section එක හදලා තියෙන්නේ Elementor page builder එකෙන්. මේවා එකක් හදන්න අපිට ගොඩක් ලේසියි. Page builder කියන්නේ ඒකට. Example එකක් විදිහට මේක අපි ආය හදනවා නම් අපිට පුළුවන් මුලින්ම columns දෙකක් තියෙන container එකක් add කරන්න. මෙතන columns දෙකක් තියෙන නිසා දකුණු පැත්තේ තියෙනවා image එකක්. එහෙනම් අපිට පුළුවන් image කියන element එක දකුණු පැත්තට add කරන්න. වම් පැත්තේ තියෙනවා heading එකක්, normal text එකක් සහ button එකක්. එහෙනම් අපිට පුළුවන් heading කියන widget එක වම් පැත්තට දාන්න. ඒකට පහළට අපිට ඕනේ normal text එකක්. ඒකට පහළට අපිට ඕනේ button එකක්. එතකොට මේ විදිහට ගොඩක් ලේසියෙන් අපිට මේ pages හදාගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මේ උඩ section එකේ විදිහට styling කරගන්න font sizes, font colors ඒ වගේ දේවල් දීලා. එතකොට ඔයාලට තේරෙන්න ඇති මොකක්ද මේ page build එකක් කියන්නේ කියලා. WordPress වලට මේ විදිහේ page builders ගොඩක් තියෙනවා. නමුත් Elementor තමයි වැඩිම ජනප්‍රිය. මේ විදිහට වැඩිම ජනප්‍රිය වෙන ප්‍රධානම හේතුව තමයි මේ page builders WordPress වලදී මුලින්ම ආපු page builder plugin එක තමයි Elementor කියන්නේ. මේක නිසා ඒකට ලොකු market එකක් අල්ලගන්න පුළුවන් වුණා. ඒ වගේම Elementor page builder ගොඩක් ලේසි. ඕනම කෙනෙක්ට tag ගාලා හුරු වෙන්න පුළුවන් Elementor page builder එකත් එක්ක. ඒ දෙක තමයි ප්‍රධානම හේතුව Elementor ගොඩක් ජනප්‍රිය වෙන්න. ඒ වගේම Elementor කේ free version එකකුත් තියෙනවා. Elementor free version එක ගැන කතා කරොත් ඔයාලට පුළුවන් WordPress එකේ plugins admin වලට ඇවිල්ලා Elementor කියලා search කරන්න නැත්නම් popular tab එකට ආවත් ඔයාලට මුලින්ම වගේ Elementor plugin එක බලාගන්න පුළුවන්. ඊට පස්සේ install කරලා activate කරගන්න තියෙන්නේ. දැන් ඔයා ගියොත් එහෙම page එකට මම එනවා pages add new. ඔයාලට මෙතන බලාගන්න පුළුවන් edit with Elementor කියලා අලුතෙන් tab එකක්. මම මේකට නමක් දෙනවා page එකට Elementor කියලා. ඊට පස්සේ මම මෙතන publish කරනවා page එක. ඊට පස්සේ මට පුළුවන් edit with Elementor කියන icon එකට click කරන්න. එතකොට අපි Elementor edit එකට අරගෙන එනවා. වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් අපිට තියෙන elements, container එක, headings, images, text මේ දේවල් පාවිච්චි කරලා තමයි අර මම මුලින් පෙන්නුවාගේ අපිට අවශ්‍ය විදිහට අපේ pages නිර්මාණය කරගන්න ඕනේ. Elementor free version එකෙන් අපිට පුළුවන් මේ විදිහට pages හදන්න විතරයි. ඒ කියන්නේ ඔගේ home page එක, services page එක, contact us page එක මේ වගේ pages අපිට Elementor එකෙන් හදන්න පුළුවන්. අපි Elementor pro version එක ගැන කතා කරොත් මේකේ මේ විදිහට pages හදන එකට අමතරව අපිට features කිහිපයක්ම දීලා තියෙනවා. එකක් තමයි pro elements. ඒ කියන්නේ ඔය free version එකෙත් මේ වම් පැත්තේ තියෙන elements බලුවොත් එහෙම pro කියන එක යටතේ අපිට elements කිහිපයක්ම බලා ගන්න පුළුවන්. මේ විදිහට scroll කරනදී ඔයාලට පේනවා ගොඩක් තියෙනවා. මේ pro යටතේ තියෙන elements use කරන්න නම් ඔයාලට Elementor එකේ pro version එක තියෙන්න ඕනේ. එතකොට මේවත් use කරලා ඔයාලට වගේ pages නිර්මාණය කරන්න පුළුවන්. මේ හරහා ඔයාලට ගොඩක් ඉක්මනින් ඔයාලට අවශ්‍ය designs කරගන්න හැකියාව ලැබෙනවා. pro version එකේ තියෙන ලොකුම feature එක තමයි theme build එක. මම මෙතන settings වලට ඇවිල්ලා theme build කියන එක උඩ click කරොත් අපිට theme build එකට එන්න පුළුවන්. මොකක්ද මන් theme build එක කියලා අදහස් කරන්නේ? ඒකට මම ඔයාලට website එකක් කියන මොකක්ද කියලා තව ටිකක් පැහැදිලි කරලා ඉන්න. අපි website එකක් ගත්තාම ඒකේ ප්‍රධාන templates තියෙනවා. එකක් තමයි header එක. website එකේ logo එක, menu එක, call to action buttons වගේ අපි header එකට add කරනවා. මේක හැම website එකකම වගේ තියෙනවා. ඒ වගේම website එකක footer එකකුත් තියෙනවා. එතකොට මේක footer template එක. ඒ වගේම websites වල තියෙනවා archive pages. example එකක් විදිහට අපි blog page එකට ගියොත් මේ blog page එකේ තමයි අපේ website එකේ හැම page එකක්ම display කරන්නේ. එතකොට මේවට අපි කියනවා archive pages කියලා. දැන් ඔයාගේ e-commerce website එකක් තියෙනවා නම් ඔයාගේ products ඔක්කොම තියෙන page එක shop page එක. එතකොට ඒකත් archive page එකක්. මේ archive pages වලටත් අපිට template එකක් හදන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අලුතෙන් post එකක් add කරාම ඒවා archive page එකේ display කරන්න ඕනේ කියලා. දැන් මේ example එකේ නම් ඔයාලට වෙනවා columns 3කින් අපිට අපේ blog post display කරනවා. ඒ වගේම අපි මේ post එකක් view කරොත් මේකට කියනවා single post template එක. අපේ blog post කොහොමද display කරන්න ඕනේ කියලා තමයි මේ template එකෙන් කියන්නේ. අපි මොන විදිහට blog post add කරත් දැන් මං ගියොත් එහෙම දෙවෙනි post එකකට ඒකෙත් අර විදිහම featured image එක මෙතන, title එක මෙතන, අර කලින් තිබ්බ template එකමයි වෙනසක් නැහැ. එතකොට මේක template එකකින් තමයි හසුරවන්නේ. මේ වගේ අපේ website එකනොත් තව තවත් template තියෙන පුළුවන්. මේවා තමයි සාමාන්‍ය basic website එකක තියෙන්නේ. එතකොට මේ එකිනෙක templates අපිට අවශ්‍ය විදිහට design කරගන්න පුළුවන් Elementor Pro එක හරහා. අපිට මෙතනට ආවම බලාගන්න පුළුවන් header, footer, single post, single page, archive කියලා අර මම කිව්ව templates ටික තියෙනවා. එතකොට අපිට පුළුවන් එකිනෙක template එකට අපිට අවශ්‍ය විදිහට design එකක් add කරන්න. example එකක් විදිහට වඩ තිනවා මෙතන header එක. මම header කියන එක උඩ click කරොත්
මේ විදිහට අපිට ප්‍රීවියු එකක් පෙන්නනවා. ඒ වගේම අපිට ඕන පුළුවන් තව හෙඩ එකක් හදන්න. ඒ කියන්නේ හෝම් පේජ් එකට එක හෙඩ එකක්, කන්ටැක්ට් අස් පේජ් එකට තව හෙඩ එකක් මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. දැන් මම මේක ක්ලෝස් කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ පේජ් එක සාමාන්‍ය විදිහට තියෙනවා. ඒ වගේම මම මවුස් එක ගෙනියද්දි හෙඩ බිල්ඩ් කියලා මෙතනින් පෙන්නනවා හෙඩ එකට යන්න අපිට අවශ්‍ය ලින්ක් එක. මම හෙඩ කිනුකට ක්ලික් කරොත් දැන් අපි හෙඩ එක තමයි එඩිට් කරන්නේ. දැන් ඔයාලට පේනවා බටන් කියලා එලමන්ට් එකක් තියෙනවා වම් පැත්තට ඇඩ් කළා. ඊට පස්සේ මෙනු එක දකුණු පැත්තට ඇඩ් කළා තියෙනවා. දැන් අපිට බටන් එකක් ඕනනම් මෙතන බටන් එකක් ඇඩ් කරන්න පුළුවන්. අපිට කැමති විදිහට අර අපි pages හදන වගේම මේ elements පාවිච්චි කරලා අපේ header එක හදා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ footer එක, single post template එක, ඒවත් අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන් Elementor Pro version එකේ තියෙන මේ theme builder functional එක පාවිච්චි කරලා. ඒ වගේම Pro version එක WooCommerce templates edit කරන්නත් අපිට use කරන්න පුළුවන්. දැන් මේ website එක මම WooCommerce install කරලා product එක add කරා. දැන් අපිට බලා ගන්න පුළුවන් single product, product archive pages කියලා අපිට options බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි single product කියන එක click කරොත් මේ විදිහට සිංගල් ප්‍රොඩක්ට් ඇයිට් එක අපිට ඕපන් කරගන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය විදිහට අපේ සිංගල් ප්‍රොඩක්ට් පේජ් එක එඩිට් කරගන්න පුළුවන්. අපිට ඕනම් පුළුවන් අලුතින්ම පටන් ගන්න, නැත්නම් Elementor එකෙන් ටෙම්ප්ලේට්ස් කිහිපයක් දීලා තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට මම මෙතන ඉන්සර්ට් කියන එක දුන්නොත් අපිට බලා ගන්න පුළුවන් සිංගල් ප්‍රොඩක්ට් පේජ් එක මේ විදිහට. මෙතන අකුරු හරියට පේන්නේ නැත්නම් යූස් කරන වෙබ්සයිට් එකේ ඩාර්ක් මෝඩ් එක තියෙන නිසා ඒක වැඩි හිතන්න එපා. දැන් අපිට පුළුවන් කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න. අපි හිතුවොත් එහෙම ටයිටල් එක ඕනේ වම් පැත්තට කියලා මේ විදිහට අපිට ටයිල් එක වම් පැත්තට දාලා ඕන ප්‍රොඩක්ට් ඉමේජ් එක දකුණු පැත්තට දාන්න පුළුවන්. ඊළඟට මෙතන ප්‍රයිස් එක තියෙනවා ඔල්ඩ පේන්නේ තේති ඒකට සෝරි. ඒ වගේම කාට් එක මේ දේවල් අපිට දකුණු පැත්තට දාන්න ඕන දකුණු පැත්තට දාලා අපිට කැමති විදිහට මේ ටෙම්ප්ලේට්ස් හදාගන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඔයාලට අවබෝධයක් ඇති Elementor Pro එකේ මොනවද කරන්න පුළුවන් කියලා ෆ්‍රී වර්ෂන් එකේ නැති. ඒ වගේම අපිට කස්ටම් CSS ඇට්‍රිබියුට්ස් වගේ ඇඩ් කරන්න ඔප්ෂන්ස් උත් තියෙනවා. ඒ කියන්නේ මම මේ ටයිටල් එක උඩ ක්ලික් කළා. ඇඩ්වාන්ස් වලට આવොත් පහළම අපිට කස්ටම් CSS ඔප්ෂන් එක තියෙනවා. අපිට එතකොට කස්ටම් CSS සෙට් කරලා අපේ වෙබ්සයිට් එක තවදුරටත් කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඕවරෝල් ගත්තහම ඒ තමයි Elementor Page Builder එක. මම හිතනවා ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මෙන්න මේ වීඩියෝ එක ඔයාලට බලුවොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් පේජ් එකක් Elementor Page Builder එක පාවිච්චි කරලා හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ ගැන මොනවද ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.